විශ්‍රාම වැටුප් ප්‍රතිසංස්කරණයට එරෙහිව ප්‍රංශයේ දෙවන දිනටත් විරෝධතා ක්‍රියාත්මකයි. අද දිනේත් විරෝධතාකරුවන් සහ පොලිසිය අතර දරුණු ගැටුම් පැවතුණු බවයි විදස් මාධ්‍ය වාර්තා කළේ. විරෝධතාකරුවන් විසුරුව හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කර තිබෙනවා. මේ වන විට 310 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බවයි වාර්තා වන්නේ. විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 62 සිට 64 දක්වා ඉහළ දැමීමට ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්‍රෝන් ගත් තීරණයට විරෝධය පළ කරමිනුයි මෙලෙස ප්‍රංශයේ පුරා විරෝධතා ආරම්භ කර ඇත්තේ. මේ හේතුවෙන් ප්‍රවාහන, පොදු සේවා, පාසල් සහ ශ්‍රේෂ්ඨ රැසකටම වර්ජනය හේතුවෙන් බාධා එල්ල වී ඇති බවද වාර්තා වනවා. එසේම මේ වන විට ප්‍රංශයේ කසල එකතු කරන්නන්ද විරෝධතාවලට සම්බන්ධ වී තිබෙනවා. මේ හේතුවෙන් ප්‍රංශයේ වීදි පුරා අපද්‍රව්‍ය දහස් ගණනක් ඉතිර වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. Additional day of nationwide strikes and protests planned for Wednesday. Until garbage collectors set a date to resume services, Parisians will keep having to endure the bad smell and hungry vermin. පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන්ගේ නිවසට පංජාබ් පොලිසිය බලහත්කාරයෙන් ඇතුළු වී තිබෙනවා. ඉම්රාන් ඛාන් ඉස්ලාමාබාද් අධිකරණයට ගමන් කරමින් සිටින අතරතුරයි පොලිසිය මෙලෙස ඔහුගේ නිවසට බලහත්කාරයෙන් ඇතුළු වී ඇත්තේ. එම අවස්ථාවේ ඉම්රාන් ඛාන්ගේ බිරිඳ වන බුෂ්රා බෙගම් නිවසේ සිට තිබෙනවා. මේ සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් සේ ට්විටර් ගිණුමෙහි සටහනක් තබා තිබෙනවා. ඔහු එහිදී ප්‍රකාශ කර ඇත්තේ තම බිරිඳ නිවසේ තනිව සිටියේදී දොරගුළු කඩා නිවසට ඇතුළු වීමට පංජාබ් පොලිසියට ඇති නෛතික හිමිකම කුමක්ද යන්නයි. මේ වන විට ඉම්රාන් ඛාන්ගේ ආධාරකරුවන් 30කට වැඩි පිරිසක් අත්අඩංගුවටගෙන ඇති බවයි වාර්තා වන්නේ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.